මේ වීඩියෝ එක බලනවාව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තවමත් අපිව subscribe කරලා නැත්නම් පහල තියෙන subscribe button එක ඔබලා bell icon එක ඔබන්නත් අමතක කරන්න එපා. මොකද එහෙම කරොත් තමයි අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට notification එකක් ලැබෙන්නේ. හොඳයි. මේ වීඩියෝ එක බලන ඔයා මුරුක්ක කන්න ගොඩක් කැමති කෙනෙක් නම් ආයේ කඩේ යන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද කඩේ යන වෙලාවට ගොඩාක් රසවත් මුරුක්කු ඉක්මනින්ම හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි අපි අද ඔයාලට අරගෙන ආවේ. මේ සඳහා අපි අරගෙන තියෙනවා වාම් පිටි ග්‍රෑම් 250. එයට ලුණු තේ හැන්දක් එකතු කරන්න. එකතු කරලා පොල් තෙල් මේස හැඳි දෙකක් පමණ එකතු කරන්න. එකතු කරලා හොඳින් කලවම් කරන්න. දැන් මේ කලවම් කරගත් පිටි මිශ්‍රණයට වතුර එකතු කරමින් මේ ආකාරයට පිටි මිශ්‍රණය හොඳින් අනා ගන්න. මේ ආකාරයට ඝනකමට පිටි මිශ්‍රණය අනාගත්තට පස්සේ එයට පොල් තෙල් තේ හැන්දක් පමණ එකතු කරන්න. එකතු කරලා නැවත හොඳින් අනා ගන්න. දැන් මේ අනාගත් පිටි මිශ්‍රණය තුනී කරගන්න ඕනේ. ඒ සඳහා තුනී කරන මතු පිටට පිටි ටිකක් ඉසින්න. ඊන්පසුව මේ පිටි ගුලිය තියලා රෝලර් එකක් භාවිතයෙන් පිටි මිශ්‍රණය හොඳින් ඝනකම අඩුවෙන් සිටිනසේ තුනී කරගන්න. දැන් මේ තුනී කරගත් පිටි මිශ්‍රණය මේ ආකාරයේ රවුම් අච්චුවක් භාවිතයෙන් කජුවල හැඩයට කපා ගන්න. අපි නම් මේ සඳහා භාවිතා කරන්නේ බෝතලයක පියන. මේ ආකාරයට සම්පූර්ණම පිටි මිශ්‍රණය කජුවල හැඩයට කපා ගත්තට පස්සේ භාජනයක් ලිපේ තියලා එයට පොල් තෙල් එකතු කරන්න. පොල් තෙල් රත් වුණාට පස්සේ මේ කජු ටික රන්වන් පැහැවෙන තුරු හොඳින් වැද ගන්න. කජු ටික බැදගත්තට පස්සේ මේ ආකාරයට එයට ලුණු තේ හැන්දක් පමණ එකතු කරන්න. ඊළඟට මිරිස් කුඩු තේ හැන්දක් පමණ එකතු කරන්න. එකතු කරලා පොල් තෙල් තේ හැන්දක් පමණ එකතු කරන්න. එකතු කරලා හොඳින් අතින් කලවම් කරගන්න. පේනවනේ ලේසියෙන්ම ඒ වගේම ගොඩාක් පහසුවෙන් කජුවල හැඩයට හොඳ වෙනුමට මුරුක්කු හදාගන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට මුරුක්කු හදලම බලන්නකෝ කොහොමද රස කියලා. ඒ වගේම වීඩියෝ එක පිළිබඳව ඔයාලගේ අදහස් පහල තියෙන කමෙන්ට් බොක්ස් එකේ දාන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක නැරඹුවාට බෙහෙවින් ස්තුතියි.